අද මම යනවා නුවරලේ ඉඳලා පුත්තලමට. දැන් මේ ඉන්නේ කුරුණෑගල. කුරුණෑගල ටවුන් එක පහු කරලා පුත්තලම පැත්තට යනකම කුරුණෑගල ඉඳලා පුත්තලමට තියෙනවා කිලෝමීටර් 85ක් විතර. දැන්ඉන්නේ කුරුණෑගල පුත්තලම් පාරේ මාන්දිරි සාටි ගන්න වැත්තුවා. පුත්තලමට තව තියෙනවා කිලෝමීටර 60ක් විතර. මම දැන් ඉන්නේ වන්නිගම හරියේ. වන්නිගම ඉඳලා පුත්තලමට කිලෝමීටර 50ක් විතර තියෙනවා. මෙතන ලස්සන වතුර පාරක් ගලන් එනවා. මොකද ගඟක් තමයි ගලන් එන්නේ. ලොකු පාලමක් තියෙනවා මෙතන. ගඟ මොකද්ද කියලා දැනගත්තම හැටින් දාන්න. ආසනම් මාර ලස්සනයි මෙතන. මං දැන් යන්නේ තෝණිගල හොයාගෙන. මෙතන බෝඩ් එකක් තියෙනවා තෝණිගල සෙල්ලිපියට මීටර 150යි කියලා. මේ පුරාවිද්‍යා රක්ෂිතයකි. නිකරුණේ ගැවසීම හා මත්පැන් පානය කිරීම තහනම්. මේ තියෙන්නේ තෝණිගල ගිරි ලිපිය. කාලය ක්‍රිස්තු වර්ෂ 1 සියවසේ. එතකොට මේ තියෙන්නේ තෝණිගල සෙල්ලිපිය. නැත්තම් ශිලාලි. ඔන්නෝම දිගටම තියෙනවා. මේ පැත්තෙන් මානෙල් මල් පිපුණු ලස්සන ඒවා. ඒ වගේ මේ පැත්තෙන් තියෙනවා ලස්සන කුඹුරු යාය. මම පොඩ නැවතුවා මාගලු වැව ළඟ. වැව නම් මාර ලස්සනයි. දැක්කම නාන්න තමයි හිතෙන්නේ. පොඩි කට්ටිය සෙට් එකක් නානවා අතන. වතුරත් සනීපැති හැබැයි. මෙහි ක්ලයිම් මෙහෙන මාර රස්නේ. පිස්රාට ගින් බලමු. මෙතන කුඹුරු යාය කහම කහ පාටයි. ඒ කියන්නේ වීකරල් ටික හොඳට පැහිලා තියෙන්නේ. තව දෙයක් තමයි මට හම්බුණා තල් ගහක්. ඒ කියන්නේ මම මගේ ගමනාතිර ළඟේ ඉන්නේ. මම දැන් යන්නේ කුන්තානියාගම වැව හොයාගෙන. මේ හරිය පාරණ මාර ලස්සනයි. මේක තමයි කුන්තානියාගම වැව. වැව නම් මාරම ලස්සනයි. ඔව් මේ ටිකෙත් වැව තමයි තියෙන්නේ. ඒ වගේ ජපන් ජපර වලින් සම්පූර්ණ වෙයිලා තියෙන්නේ. අපි ආව මෙන්න මේ අස්සේ කැලේ පාරෙන්. මෙතන හුලම් පාර නම් මාර සනීපයි. අන්තිමට කොහම හරි පුත්තලමට ආවා. ඉතින් පුත්තලම ගිය ගහලා තියෙන බෝඩ් එක. ටවුන් එකට තාටියා ඉස්සරහට යනවා නම් ඉතින්. අපි ගිහලා බලමු. අන්තිමට ආව ඔන්න පුත්තලම් බීච් එකට. මේ දැන් පුත්තලම් බීච් එක. මේ පැත්තේ පුත්තලම ටවුන් එක තියෙනවා. අර පැත්තේ තියෙන තංගල් කොළ මුදිර බලාගාරේ.